ಆ ಕುಮಾರ ಕೋಯ್ದು ಮೆಚ್ಚದ ಅಗ್ಗಿ ನಿಮ್ಗೆ ಅಂತೂರು ಎಣ್ಣದ್ದು ಅವಾಗ ಇದ್ರಗಿಲ್ಲ ಇದೆಯಾ ಅಂತೂರು ಎಣ್ಣ ತಿಕ್ಕದಲ್ಲ ಯಾವ ಇದ್ರಗಿಲ್ಲ ನಾನು ಬಳ್ಳಾಗಿ ಮೇಡ ಕೋಳಿ ಕಾಲ ಉಂಬಗಾನೆ ಆಗಿ ಅನ್ನ ಕಂತೂರು ಕೆಲ್ಲದನ್ನು ಗೊತ್ತ ಇಲ್ಲ ಹಾಗಿಯಾ ಕಿಲ್ಲ ಹೌದು ಮುಳಗಿ ಹೋಯ್ದು ಬಾ ಮಕ್ಕ ಬೇವ್ ಫಿಸಿ ಅನ್ನತ್ತು ಮೇ ಮರಾರಂಚು ಬೋ ಇಂಥ ತಿಕ್ಕರನ್ನ ಹದಿನಾಳು ಇಂಟಿಕ್ಕರನ್ನ ಹದಿನಾಳು ಮಾವ ಹಡು ಮಾವು ಬೇ ಒಲು ಅವಳು ಲಟ್ಟಿನ ಮೇ ಹೊಂದ್ರೆ ಪೀರ ಕಣ ತಿಸ್ಕು ಹೋದ್ದು ಅಯ್ಯ ಶಂಕು ಆಟ ಉಣಿ ಮುಕ್ಕತ್ತು ಆಡ್ತೀನಿ ಪ್ರಶ್ನೆ ಐ ಮೀ ವಿತಿನಿ ವೆಡಿತಿನೇ ವಿತ್ತೀನಿ ಅನಿಕ ಅಪಿಟ ಆರಂಚಿ ಅವ್ ಮುಂದಿಟ ಬುಣೋ ಗಿಯಲ್ಲ ಒಯ್ ಆಟ ಮುಖಕ್ಕರಿ ಪ್ರಶ್ನೆ ಅತ್ತೀನಿ ಹೊಡಂಗ ಅಪಿಟ ಅತ್ತಿಯನ್ನ ಅಪಿ ಈಗಟ ಮುಖಕ್ಕರಿ ವಿಸಿದು ಬಕ್ಕೋಯಾಗ ಅನಿಕ ಪ್ರಶ್ನೆ ಒಲಿ ಪೆಲ್ಲ ಎಣ್ಣ ಹದಂಡಿಪ ಏಕಟ ಮುಖಕ್ಕರಿ ವಿಸಿದು ಬರ್ತೀಯನ ಅನ್ನ ಜೀನ್ಪೋ ವೆರಟಾಪಕ ಮಂಗವಿಲ್ಲ ಹಂಬ ವೆನ್ನ ಗಿಯಲ್ಲ ಮುಖಕ್ಕರಿ ಪ್ರಶ್ನೆ ಅತ್ತೀನಿ ಹೆಡಾಯ್ ಕೊಯ್ಕಟ ನಿಸ್ಸಂಕೋಯ ಇಲ್ಲ ಜಿಎಂ ಹಂಬು ಎನ್ನಿ ಮಿಸ್ಟರ್ ವೀರರತ್ನ ಅಪ್ಪಗಮ್ಮ ಮಂ ಒಯಾಟ ಕಿವ್ವ ಟಿಕತ್ ಇವಸಣ್ಣ ಗೇಲ ಇವಕ್ಕೆ ಒಯ ಮುಖದ್ದು ಮೇ ಕರಲ ತಿನ್ನಿ ಅಮ್ಮಟ ಹೊಂದಟಮ ಕೇಂದ್ರ ಗಿಲ್ಲ ಅಮ್ಮ ಮಟ ಕಾಲ್ ಕರ್ಲ ಕಿವ ಆಗೆ ತಾತ ತಾವೆ ಅವಿಲ್ಲ ಮಗುಳ ತೀಂದು ಕರ್ಗಂಡಿ ಕೇಳ ಅಪ್ಪ ತಾತ ಕವದಾವತ್ ಕಿಲಿಮ ಮಗಳು ಗೆದಟ ನಾ ಯಣ್ಣೆ ನೆ ತಾತ ಆಫೀಸ್ ಕಟ ಎನ್ನೆತಿ ಮಾವ ಹೊಳಾಗನ ಮಂಗ ಹಿಡಿ ನೆ ತೀಂದು ಸರ್ವ ಅಮ್ಮನ ಗೆದರ ಯಣ್ಣೆತಿ ಇತೆ ಓಕಳು ಮಗುದ ಓಗಳು ಗೆ ಅಮ್ಮ ಒಚ್ಚರ ಕೇಂತಿ ಗಾಣ್ಣೆ ಮೊಣ ಮಗಳಟ ಅಪೇ ಗೆದರ ಗಿಯಾದ ಮಂದನ್ ಮೇಕಿಂಗ್ ವೆನ್ನೆ ತಾವತ್ ಕರದರ ಮಟ ವೆಡಿ ಗೆಲಗ ವಿತರ ನೀ ಕರೆದ್ರೆ ಸೇರಂ ಇವರಾಯ್ ಅಪ್ಪೇ ಪ್ರಶ್ನೆ ಗೆದಟ್ಟು ಕಿವ್ವಣ ಇದಕ್ಕೆ ಒಳಗೆ ಮೇನಕ್ಕಾಗಿ ಪ್ರಶ್ನೆ ಇವರಾಯ್ ವಸಾಂತಿ ಮೇಕ ಮಿಹಿಮ ಇಕ್ಮನಟ ಕಿಯಾಂಡ ಬ್ಯಾನೆ ಸರ್ ಹೆಮದಾಮ ಕಿಯಾನ್ನೆ ಓಕ ಅಂತಿಮಟ ಮಟ ಮುಗದ ವೇನ್ನೆ ಸರ್ ಗೆದಟ್ಟ ಕಿಯನಕ ಮಮ ಹೆಮದಾಮ ಸರ್ಟ ಅವನತ ವೇ ವೀನ್ನೆ ಕಿಯಾದ ಕಿಯಾನ್ನೆ ಅವನತ ವೇನ್ನೆ ಕಿಯಾನ್ನೆ ಮಟ ನೆಮೇ ಮಗೆ ತೀರನೇಟ ಏಯ್ ವಸಾಂತಿ ವಾಟವಾ ತೀರನೇತಿ ಮಂಗ ಇನ್ನ ತಾತ್ತೆ ಮಿತನ ತಿಯನ ಪ್ರಶ್ನ ಏಕೆ ನಿಮೇನೇ ಮಮ ಪೊರೊಂದು ವಿಲಾ ತಿಯೇತಿ ಐ ಒಯಾ ಮಂಗಿನ ತತ್ವ ಅಮದ ಕರಲ ಒಗೊಲ್ಲಂಗೆ ತಾತ ಅಪೇ ಗೆದರಟ ಅರಿಯೇ ಮಮ ಕಿವ್ವಾಣಿ ಸರ್ ಮಮ್ಮ ಈ ಗೊಂಟಿ ಅನ್ನ ಕಿವಿ ನೆ ಈ ಗೊಳ್ಳು ದೆಮ್ಮ ಉಪ್ಪಿ ಹಾಟಿ ಮುಳೆ ತರ ಮಿತಿ ಬರ ತಿಂದ ಎತ್ತೆ ಈ ಗೊಳ್ಳುಂಗಿ ದರುವ ಗೆನ ಸರ್ ಉದ್ಯಾಲ ಮಿಗಿ ತಾತ ಕಿನಿಕ್ ವೆಚ್ಚ ದಾಸ ಕಡೆ ಸರ್ ಈಗ ತೇರು ಗಣಿವಿ ಅನೇ ಮಂದನ್ನ ಮೇಕಿಂಗ್ ಉನೇ ಅಮ್ಮ ಮಗೆ ಒಳು ಕಣೆಗೆ ತಾವ ಬೆಡಿ ಉನಕ್ಕೆ ವಿತರ ಮಟ ತೇರನ್ನ ಅಮ್ಮ ಮುನಾಕರ ನಿಶಾಂಕ ಪಿಸ್ಸೆಕ್ಕೂನೆ ಜೊಪ್ಪೆಗನು ತಿಂಟ್ರಿಕ್ಕರು ತಾವ ಮೊಣಾಯಿ ಮೊಣಾವೇ ಇದೆ ದಾನ್ ಹಾಕಿವ್ವ ನಿಶಾಂಕಟ ವಚನೆ ಅದು ನಿಂತ್ನೆ
මං එහෙම වචනයක් දෙනවා කියලා ඇයට පොරොන්දු වෙන්නේ නැහැ. ඒ වුණත් ඔය නිශ්ශංකට අනු බල තුන්න. ඔයාට ආදරය කරන්නේ. ඒ නිසා නිශ්ශංක මෙච්චර දුරක් ආවේ. ඔය තම තන කරවත් නිශ්ශංක ඔයාට මුළු හදවතින්ම ආදරය කරනවා. අනේ මං දන්නු. හන්දියෝ පිස්සු හැදලෙන්නේ. මට තේරෙන්නේ මොනා කරන්නද කියලා. මට අපේ අම්මලට විරුද්ධ වෙන්න නැද්ද? ඒත් මට යාව මතක කරන්න නැද්ද? මට තියෙන ලොකුමයි මං නිසා යායේ රස්සාව නැති කරගනින් කියලා. ඒ මොනද තේන්න? මගේ ජීවිතේ තියෙනකම් මට එක් විඳවන්න වෙනවා. පුදුම පෞකාරී මමගේ. මම මොනාද කරන්න ඕනේ අනු? මට තේරෙනවා නේද කවයාගේ වේදනාව. නිශ්ශංක ග්‍රස්සව නැති වෙයිද? හරිද දොර? රයිට්. එහෙනම් දැන් මම ඉස්සලාම දීපු ලියුම තියෙනවා නේද? ඒක දැන් ටක් ගාලා හදාගෙන ඉන්න. අනිත් ඒවා මේ සර් ගුඩ් මෝර්නින් සර්. ආ ගුඩ් මෝර්නින්. කම් කම්. ආ ඒක දිනේ. සිට්. Thank you very much. මම සමරසිංහ. ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් ගැන කතා කරන්න එන්න කියලා කිව්වේ. චෝදනාව? මට මොකද සර් චෝදනාව? මේක චෝදනාවක් වගේම පෞද්ගලික ප්‍රශ්නයක්. ආයතනයක් හැටියට මම කැමති නෑ එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගන්නවත් බලපෑම් කරන්නවත්. නමුත් අපේ සේවාදායකයන් අපිත් එක්ක තරහ වෙලා අයින් වෙනවා නම් මට ඒකට ඉඩ දෙන්නත් බෑ අමරසිංහ. සමෙ මොනවද කියන්නේ කියලා මට හිතා ගන්න බෑ. නිසංක මේනකා කියලා ගැල් ළමෙක් ලිමුවක් කියලා තියෙනවා. නිසංකගේ රාජකාරී බලය පාවිච්චි කළා එයාගේ ජීවිතයට අයිති බලපෑම් කරනවා කියලා. දැන් මේ ලියුමේ තියෙන දේවල් දැක්කයින් පස්සේ ඒක උණ්ඩි කොල්ලක් වුණු කුට්ට විසිකරන්නත් බෑ. අමරසිංහගේ ජීවිතයේ අනාගතය ගැන හිතලා මම ඒක පර්සනල් ෆයිල් දාන්නෙත් නෑ. නමුත් මට සිද්ධ වෙනවා අමරසිංහව ලිකවරටිය බ්‍රාන්ච් එකට ට්‍රාන්ස්ෆර් කරන්න. ඒක වෙනස් කරන්නත් බෑ අමරසිංහ. ඈ මන්නේ මේ මට නම් මේ මොකුත් තේරෙන්නේ නෑ සර්. ඒක නේ නිසංක දන්නේ නෑ මේනකා කියලා ගැලන මේ. නෑ නෑ සර්. අඳුරනවා. ඒත් මට හිතාගන්න බෑ මේනකා වගේ කෙනෙක් මට විරුද්ධ මේ වගේ චෝදනාවක් කරයි කියලා. මේ වගේ චෝදනාවක් කරලා තියෙන හින්දා නේද මම මේ කතා කරන්නේ නැත්තම් නිකන් අපරාධ වචන විශ්කරනව නෙවෙයිනේ. හරි. නිස්සංක දැන් ඒක පිළිගන්නේ නැත්තම් මට සිද්ධ වෙනවා නිස්සංකට විරුද්ධ ඉන්ක්වයරයක් කරන්න. කැමතිද නිස්සංකගේ? නෑ නෑ සර් මම මේ කියන්නේ මේ සර් මට විරුද්ධව බොරු චෝදනා කරනවා කියලා නෙවෙයි. ඒත් මේනකා මෙහෙම දෙයක් කරයි කියලා මට හිතාගන්න බෑ සර්. නිස්සංක නිසංක මේ ආයතනයට සෑහෙන සේවයක් කරපු පුද්ගලෙක්. මම ඒක නොදන්නව නෙමෙයි. ඒ වගේම නිසංක මේ ආයතනයේ ඉන්න දක්ෂ අවංක අනාගතයක් තියෙන නිලධාරියෙක්. මම කැමති නැහැ මේ වගේ ඕන නැති ප්‍රශ්න වලට දාගෙන ඒ අනාගතය කාලකන්ණි කරනවා දකින්න. තේරුණා? අන්න ඒක නිසයි මම මේ ට්‍රාන්ස්ෆර් එක නිස්සකට දෙන්න හේතුව. ඒකින්ද යන්න ගිහිල්ලා අනිද්ද වැඩ බාර ගන්න. මේක හදාගන්න ගිහින්. හරි? ඕකේ සමරසිංහ. Right. Wish you all the best. Thanks. යනවා මං ගිහින් අන්න ලියුම තියෙනවා කැලෙක් කරගන්න. මණිකේ මේ වලට කලබල වෙලා බෑ. අපේ පුතා අතින් වරදක් වෙලා තියෙනවා නම් අපි ඒව හංගගෙන මේනකා දුව කරේ ඉල්ලන්න බෑ. මේවා අපෙන් නංගිලා දැනගත්තොත් විසුමක් වෙන්නේ නැහැ. මාතකයි නේ මණිකේ අපි එදා පොඩි දෙයට දත්ත තීරණි. ඕන ඕකට තමයි මණිකේ කියන්නේ කාගේ කාගේ කෙල්ලෝටෝල හුණු ඩිංග ඩිංග තියනවයි කියලා. හුණු ඩිංග ඩිංග නෙවෙයි හුණු ගොඩ ගොඩ තිබුණත් මම කවදාවත් ඉඩ දෙන්නේ නැහැ පියල්ට ඔය හිඟන්නියක් කරේ ඉල්ල ගන්න. මේ බූදලේ පිටේකෙකුට අයිති වෙන්න ඉඩ තියන්නෙත් නෑ මම. නංගිට කෝල් එකක් දීලා කියන්න. අපි නොරදවාම ඉරිදට එනවා කියලා මේ මංගල්‍ය ගැන තීරණයක් කරගන්න.
මැණිකේ සාධාරණයක් කියලා එකකුත් තියෙනවනේ. කාටත් සාධාරණේ කරන්න ගිහිල්ලා අපිට උනේ අසාධාරණේ. කොහොම වුණත් මේනකාගේ පියල්ගේ මංගල්‍ය කෙරෙන්න ඕන. එහෙම නැති වුණොත් තාත්තල පුතාල ඕන පුදයක් ගහගන්න එකයි තියෙන්නේ. මගේ මිනිහ මේ ගෙදර තියෙන. අල්ලා දාපම් බං ගණින් පුඩි ඩ්‍රින්ක් එකක් ගෑණියෙක් ගෑවුනොත් එතන ලෙඩක්. ඒකනේ මම මෙහෙම ඉන්නේ. මට මේ අදාහගන්න බැරි මේනකා මට ඔය වගේ දෙයක් කරා කිව්වමනේ. ගෑණේ එහෙම තමයි බං කටුස්සු වගේ වෙනස් වෙන જાතිය. ඔබ බේරිච්ච ගෑන සන්තෝෂය. ගෑනු ජපලයි කියලා නම් මාත් අහලා තියෙනවා. ඒත් මේනකා ඔය වගේ වැඩක් මට කරයි කියලා මං කොහොමවත් විශ්වාස කරන්න බෑ. අර අනුල කියන ස්කෘප්පුව කියපු හැටියට මේනකට තව කොල්ලෙක් ඉන්නවා. උඹ ඕක අල්ල දාපන් බං. මේ උඹ වෙන කවද යන්නේ? හෙට යනවා. මගේ බැංක් මැනේජර් කෝල් එකක් දුන්නා. මිනිහා කිව්වා නවතින තැනක් හොයාගන්නකම් මිනිහා ගෙදර නවතින්න දෙන්නම් කියලා. ඉස්සංග උඹ ගියහම මට තමයි පාළු. ඒත් ඉතින් මොනවා කරන්නද? උඹ මේ ඉඳලා පිස්සෙක් වෙනවට වැඩිය මට උඹේ පාළුව ඉඳ ගන්න පුළුවන්. මං ගියාට පස්සේ තවත් කවුරු හරි එයි. එතකොට පාළුවක් නෑ. මොන જાති හාල් පාරුවක් කියදilla කවුද බක් දන්නේ? මං ගියාට නෑවිත් ඉන්නේ. මං උඹව පල්ලේ යන්න එන්න. අපෝයි උඹ මේ හතර මායිමට එන්න එපා. උඹ ඇවිල්ලා මේ සයිකෝ ගහන ගත්තාම ලෙඩක්. උඹ යන තැන ජීවිතය අලුතෙන් පටන් ගනි. මං එන්න උඹව බලන්න. අපි හෙට ගිහිල්ලා මේ බේට්ටියක් ගමු නේද? ඔව් යමු. බේට් නෙවෙයි ගස ටිකක් ගියනේ. අම්මේ ඔහොම ලෙඩේලා ඉන්නකොට ඔය වගේ කතා කියන්න එපා. අපි මේ ප්‍රශ්නේ හිමින් බේරගමුකෝ. බේරගමු? බේරගන්න නෙවෙයි. උඹ ඊ කොහෙද ගියේ? මං නුවර ගියා උසාවියේ වැඩ වගේකට. උඹ මට තවත් බොරු කරන්න එපා පුතා. මගේ මේ ඉෂ නිකට පැහුනේ ඉඩොරේට එම නෙමේ. උඹ ඊයේ ඒකිත් එක්ක රෝන්දේ ගියා අර නැටිච්චිත් එක්ක. ඒකිකි තාත්තා ඊයේ මෙහෙ ආවා උඹලා හොයාගෙන. මාත් එක්ක ගිය නැටිච්චියෙක් නෑ අම්මේ. වසන්ත කියන්නේ මගේ ඇසිස්ටන්ට්. මම මොනා හරි වැඩ වගේකට එළියට යනවා නම් ඇසිස්ටන්ට් මාත් එක්ක යන්න ඕන. ඒක අපේ ජොබ් එක. ජොබ් එක කියලා උඹ ඒකිත් එක රවුම් ගහලා අපේ පවුලේ නම්බුව කන්න දාදානි පුතා. උඹ මේනකව බඳින්න ඕන. දහ දුක් විඳලා ඇති දෙරි කිරුව මේ අම්මා කියන දේ අහපම්මයි පුතා. උඹ මේනකව නොබැඳුත් එහෙම උඹට එන්න වෙන්නේ මේ අම්මගේ මලගමට තමයි. මම මේනකා ගැන තියාගෙන උන්න බලාපොරොත්තු සේරම අයින් කරලා තියෙන්නේ අම්මේ. මේනකා වයින් කරලා වසන්ති වලං කරගන්න. මං ජීවත් වෙලා ඉන්නකම් ඒකට ඉඩ තියන්නේ නැහැ පුතේ. උඹ තීරණය කරපන් මේ අම්මද ලොකු කොහෙවත් තියෙන ගෑණියක්ද කියලා. උඹට අම්ම ඕන නම් උඹ තීරණය කරපන් ලබන ඉඩක් නැන්දලා ඉදිරිය යන්න. මම යාගේ ඥාතියෙක් විදිහට බැංකුවට කතා කරුවා. එතකොට තමයි දැනගත්තේ. කෑ ගහන්නපා උන්න දුවේනවා. දුව ඔන්න නැන්දලා එනවා ඉරිදට දින නියම කරගන්න.
Good morning, sir. Hey, මොකක් හරි ප්‍රශ්නයක්ද? මගේ හිසක කියනවා. ඊයේ ගෙදර ගියාම අම්මා මොන හරි කිව්වද? ඔයා තමයි මේ ප්‍රශ්න සේරම අවුල් කෙරුවේ. මම ප්‍රශ්න අවුල් කෙරුවේ නැහැ සර්. සර්වි මගේ ජීවිතය අවුල් කරුවේ. මමයි සර් එක්ක ඇවිලෙන්න ඕන. ඒත් දැන් හැමතිස්සෙම සර් මාත් එක්ක ඇවිලෙන්න බලනවා. මට බයයි මං අතරමං වෙයිද කියලා සර්. වසන්ති මං ඔයාට පොරොන්දු වුණා මං ඔයාව අතරමං කරන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුව මං ඉෂ්ට කරනවා. ඒත් මට මේ තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න ඔයාත් උදව් කරන්න ඕන. එහෙව් එකේ ඔයා උදව් කරන්නේ නැහැ. තියෙන ප්‍රශ්න තවත් අවුල් කරන එක ඔයා කරන්න. ජීවිතය කියන්නේ අවුලක් තමයි සර්. අපි දැනගන්න ඕන ඒ අවුලෙන් මිදෙන්න. ඔයාට පුළුවන්ද මට ඒකට උදව් කරන්න? සත්‍යකින්ම පුළුවන්. හැබැයි සර් ඒ මගේ ජීවිතයට සාධාරණයක් වෙන විදිහට කෙනෙකුට උදව් කරන්න ගිහිල්ලා තවත් කෙනෙකුට අතරමං වෙන්න බෑ සර්. ගෑනු හැමතිස්සෙම බලන්නේ ගෑනුගේ පැත්ත ගැන විතරයි. ඒ පිරිමින්ව විශ්වාස කරන්න බැරි හින්දා මමත් ගැහැණි සර් පිරිමි. අන්න ඒ නිසා තමයි මට මගේ ජීවිතය අනාගතය ගැන හිතන්න වෙලා තියෙන්නේ සර්. මං ඔයා බලෙන් ගත්තේ නෑ වසන්ති. ඔයත් මට ලඟ වුණා. ඔව්. ඒ සර් මට ආදරේ කියපු හින්දා. සර් මේනකාව අමතක කෙරුවා කිව්ව හින්දා. ඉතින් මං සර් විශ්වාස කරා. මං සර්ට ලඟ වුණ එක වැරද්දක්ද සර්? වැරද්දක්ද නැද්ද කියලා හොයලා බලන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් කරන්න වෙලා තියෙන්නේ ඉස්සල්ලා මේ නූල් බෝලේ ලියාගන්න. නූල් බෝලේ ලියාගන්න ගිහිල්ලා තවත් පටලව ගන්න එපා සර්. සර් මාව අතරමං කරන්න එපා. කවදාකවත් ඔයව අතරමං කරන්නේ නැහැ. මට නිශාංක පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද? මිස්ටර් නිශාංකගේ ඔයා කවුද? මම මේනකා. මේනකා? මේනකා බිසුන්දර. එහෙනම් ඔයයි මේ හැම ප්‍රශ්නයකටම මුල. මට නිශාංකට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔයා හරි වැඩි වෙලා ඉන්න. නිසංකයි අතර සම්බන්ධයක් තිබුණා නේද? ඒක සම්බන්ධ කරත් වඩා ලොකු හිතවත්කමක්.
හිතවත්කමක් වුණාට එයා ගොඩක් වාට ආදරය කෙරුවා. ඔයත් එයාව කැමැත්තෙන් ආශ්‍රය කෙරුවා නේද? ඔව්. ඒ වුණාට මං එයාට කවදාවත් පොරොන්දු වෙන්නේ නැහැ මං එයාව කසාද බඳිනවා කියලා. ඒක යස කතාවක්නේ. ඔයා නිසංකව බඳින්න පොරොන්දු වෙන්නේ නැහැ. ඒ වුණාට ඔයා එයාගේ ආදරේ ප්‍රතික්ෂේප කෙරුවේ නැහැ. ඒ මනුස්සයා ඔයාට පණ වගේ ආදරේ කෙරුවා. එහෙමනේ? ඒ වුණාට මට අපේ අම්මලාට විරුද්ධ වෙන්න බැරි වුණා. මට ඒගොල්ලන් කියන දෙකට පිටින් යන්න බෑ. ඒක මං නිශංකට වචනයක් දුන්නේ නැත්තේ. මේනකා මමත් ගෑණියි. ඒත් අපි නම් කවදාකවත් ඔය වගේ ජරා විදියට වැඩ කරන්නේ නැහැ. මිනිහෙකුට බලාපොරොත්තු දීලා ඒ මිනිහට ආදරය කරන්න පොළඹවලා අන්තිමට ඒ මිනිහගේ මුළු ජීවිතේම විනාශ කරන්න තරම් ඇයි ඔයා මේ වගේ පහත් තත්ත්වයට වැටුනේ? මට ඔයා කියන දේ නම් තේරෙන්නේ නැහැ. අනිත් එක මං එච්චර පහත් තත්ත්වයට වෙච්ච එක නෙමෙයි. මට කොහොමද නිශංගෙන් පළිගන්න බෑ. එයා මගෙන් පළිගත්තත් මං කවදාවත් එයාගෙන් පළිගන්නේ නැහැ. ඒ හින්දාද ඔයා නිසංක ගැන GM ට කම්ප්ලේන්ට් කරන්නේ? මම එහෙම දෙයක් කරුවේ නැහැ. ඒත් ඔයා නිසංක රාජකාරී බලය පෙන්නලා ඔයාට බලපෑම් කරනවා කියලා පෙස්සමක් යවලා තියෙනවා. මොනවා? මේ මම? රතු අපි ඈ? නෑ නෑ. මං නිසංක ක්ලිනිකෙන් අතරක් දුක් කරන කෙනෙක් නෙමෙයි. කොහෙන්ද එයා? එයාව ට්‍රාන්ස්ෆර් කරුවා. ට්‍රාන්ස්ෆර් කරා? කොහෙටද? අනේ ප්ලීස් මට කියන්න කොහෙටද කියලා. මම නිශාන් කොහේ ගිහින් මේ සේරේ විස්තර කියන්න. මම එහෙම දෙයක් කරේ නෑනේ. මම එහෙම දෙයක් කරේ නෑ. එයා ගීතනක් ඔයාට කියන්න බෑ. නිසංක යනකොට කියලා ගිහින් යා ඉන්න තැන කිසිම කෙනෙක්ට කියන්න එපා කියලා. ඔයා යාට දැන්වත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. මේ කරපු දේවල් හොඳටම ඇති. ඔයා නිසංකට කරපු දේවල් තවත් කෙනෙක්ට කරන්න හිතන්න එපා. ඔයාට මේ දේවල් පරිසම් දෙනවා මේනකා. අනේ මන්ද අපේ කිට පිස්සුද කියලා. මේ මිනිස්සු කොහෙත්ම අපිට පැහැන්නේ නැහැ. මහා ආඩම්බරකාර මිනිස්සු. අපිට අනුන්ගේ ගතිගුණ වෙනස් කරන්න බෑනේ. අනිත් එක වසන්ති බැඳා කියලා දිමෝපියොත් එක්ක ජීවත් වෙන්නේ නැහැනේ. ඒ ළමයා ජීවත් වෙන්නේ පියල් මහත්තයත් එක්ක. ඒ ළමයාට මොලේ තියෙනවා. හැමෝගම හිත දිනාගෙන හොඳට ජීවත් වෙයි. එදාම යනකොට දෙන්නම කන්තෝරුවේ නැහැ. බලදාල ගිහිල්ලා. අනේ මන්ද තනි පංගලමේ කොහේ යනවද කියලා. මේ ඉස්සර කාලේ නෙමෙයි මහත්තයෝ. ගෑනු ළමයිව ගෙයියස්සේ තියාගෙන හදන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ. ඒ ළමයි සමාජෙත් එක්ක ඉදිරියට යන්න ඕනේ. අනිත් එක අපේ දරුවා අපිට විශ්වාසයිනේ. ඒ ළමයා මෝඩ වැඩ කරන්නේ නැහැ. ඒක මට විශ්වාසයි. ඒ වුණාට පුනුණුයි ගින්දර ළඟ තිබිච්චාම කොයි වෙලාවෙ ගිනි ගන්නවද කියන්න බෑ. කවුරු ගිනි තියන්න හැදුවත් වසන්ති ගිනි තියාගන්නේ. අනික නීතිය ඉගෙන ගන්න ළමයානේ. එයාට සමාජය ගැන අපි කියලා දෙන්න ඕනේ නැහැ. එයා ඔය කරන රස්සාවෙන් ඕන තරම් ඔය වගේ අත්දැකීම් ලැබිලා ඇති. මේ වසන්ති ගෙදර ආපම කියන්න පියල් මහත්තයට කියන්න කියලා මේ කටයුතු ඉක්මන් කරන්න කියලා. අපිට පියල් මහත්තය ගෙදර යන්න බැරි නම් පියල් මහත්තයට මෙහාට එන්න කියන්න කියලා. එතකොට අපිට පුළුවන් අපි තත්ත්ව තීරුම් බෙරුම් කරලා දෙන්න. අනේ මන්ද මේ ළමයා මේ සතියවත් ගෙදර આવොත් හොඳයි මේව කතා කරන්න. අපිට මේ පොඩි ළමයාගේ කටයුතු ඉක්මනට අහවරයක් කරලා දාන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ තත්ත්වය හැටියට ආවට ගියාට මගුලක් ගන්නත් බෑනේ. කී දෙනෙකුට කියලා කියන්නද? මහලොකට මගුලක් ගන්න අපිට කොහෙන්ද සල්ලි සමන්ති? ඒ ගැන වසන්ති දන්නවනේ. ඒ ළමයා එකට මොකක් හරි වැඩ පිළිවෙලක් යොදයි. අපිට තියෙන්නේ ඒ ළමයින්ගේ හිත නරක් කරන්න නැතුව මේ කටයුතු සිද්ධ කරන්න. එච්චරයි.
අනේ අනේ කිසි වගක් නැතුව ඉන්න හැටි. හෙට අර ළමයි එනවා නේද? මොකදම කිව්වේ? දැනුන්නේ නැහැ. දැන් සිහි කල්පනාවත් ටිකක් අඩුයි වගේ. ඇයි මං ඔයාලට කිව්වේ? හෙට නැන්දලා මෙහෙ එනවයි කියලා. ආ. ඉතින් දැන් මම මොනවද කරන්න ඕනි? තොරම් බඳින්න ඕනද? ඔයා තොරම් බඳින්න ඕනේ නැහැ. ඒ වැඩ ටික අපි කරන්න. ටිකක් සිරියාවක් ඇතුවේ ඉන්නකෝ. අර දරුවට ආසහිතෙන්ද? ඇයි? දැන් අම්මට මයිමුණ කොයි වගේද පේන්නේ? කොයි වගේද පේන්නේ? සන්තෝෂෙන් ඉන්න ඕනේ දවස්වල ඇයි මේ මුස්පෙන්තු මූණක් දාගෙන ඉන්නේ? ඒක ඉතින් අම්මලා දන්නවනේ. අපි හදන්නේ ඔයාට හොඳක් කරන්න. ඒ අම්මලා හිතන විදිය. කොයි අම්මත් හිතන්නේ එහෙම තමයි. ඇයි අම්මේ අපිට අපේ ජීවිත අයිති නැද්ද? ඔය විකාර ඔළුවෙන් අයින් කළා මට මේ වට ටිකක් උදව් වෙන්න. මං දන්නවා අම්මල නැන්දල එකතුලා කරපු කුමන්ත්‍රණ ඔක්කොම. මොන කුමන්ත්‍රණයක්ද? අර අහිංසක මනුස්සයගේ රස්සාව නැති කරලා දාන්න අම්මල කරපු කුමන්ත්‍රණ. ඕවා මහා පරිසන්දන වැඩ අම්මේ. අපිට නෙමෙයි ඒක පරිසන් දෙන්නේ. ඒ මිනිහට. ඒ මොකටද? යසට හිටියේ අපේ දරුවා අපෙත් එක්ක බිඳෝලා අපෙන් ඈත් කරලා අපේ පවුලේ තිබිච්ච සමගිය නැති කරපු එක. මොකක්ද අම්මේ මේකේ දර තිබිච්ච සමගිය? අම්මා තනියම තීරණ ගන්නවා. අම්මට ඕන විදිහට ඒවා ක්‍රියාත්මක කරනවා. අප්පච්චි මේකේ දර නිකන් රූකඩයක් විතරයි. ඉතින් මොකද්ද මේකේ ඇතුළේ තිබිච්ච සමගිය? ඔබ දැන් ගානට වැඩි. ඔබගේ හිතට පඬිතකම් ඇතුල් කරලා ඔළුව අවුල් කරන්නේ කවුද කියලා අපි දන්නවා. ඔය හිතේ තියෙන දේවල් මේ ආත්මෙදි නෙමෙයි ලබන ආත්මෙදිවත් ඉෂ්ට කරගන්න බැරි බව හොඳට මතක තියාගන්න. හරියට සාගරේ වගේ. ඇයි? වෙලාවකට කුණාට වෙනවා. තාත් වෙලාවකට කුණාට නිශ්චල වෙනවා. ආයේ කුණාට වෙනවා. ඒ වගේ තමයි ජීවිතය. මොකද ගෙවිලා යනවා. දැන් තේරම කුණාට ඉවරනේ. ඒ වුණාට මුතු හොයන්න කියලා මහමුදේ ගැඹුරට කිමිදෙච්ච මට හම්බුනේ අන්තිමට සිප්පිකටු විතරයි. ඒ නිශ්ශංකය කිමිදුනේ වැරදි තැනකට හින්දාද? ගංගලගේ අම්මලා දමදිව ගිහිල්ලා එන්නේ කවද්ද? මේ සුමානේනෝ. එතකොට වාට ආපහු ගෙදර යන්න වෙනවා. මස්සිනාල උදේම වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒක නෙමෙයි. කොහමද අලුත් පැන? වරදක් නැහැ කි. අප්පේ. මේකේ තිබිලා තියෙන කුණු. දැන් නම් ඔය අලුත් එකක් වගේ පේන්නේ. ඔව්වක් කි. දැන් අයියාගේ ජීවිතේත් අලුත්නේ. ඔව් මල්ලි. අපි ජීවිතේ අලුතෙන් පටන් ගමු. මායයයි හැමතිස්සෙම ඔයත් එක්ක ඉන්නවා. මේ මං යනවා. ඔයාලා දෙන්න ඔය වැඩේ ඉවර කරලා මෙන්න. මං කෑම ලෑස්ති කරලාම කතා කරන්නම්කෝ. ආ. කොහමගේ පංගෝ? මාත් කාර් එක හේදුවා.
කෑමන ලෑස්ති කාලයිමු කුමල් අන්න දෙන්නත් එක්ක උදේම කාර් එක හොදන්න පටන් අර ඒගොල්ලෝ ඒ වැඩේ ඉවර කරලා බොස් එකක් එහෙම දාගෙන කයි ඔයා කන්නේ ඔගොල්ලොත් එන්න කෑම කන්න මං අම්මයි චූටියාවම කන්න නෑ නෑ ඔයත් ඉඳ ගන්න අඩු තරම නිවාඩු දවස් වලටවත් පවුල එකට එකතු වෙලා කෑම ගන්න ඕන එතකොට තමයි පවුල සමගිය ඇති වෙන්නේ මල්ලි දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉච්චර බොන්නේ නැහැ. කොහොමද? කොහොම හරි එකක් ටිකෙන් ටික අඩු කරගන්න බලන්න. අයි නිකන් නිකන්නේ තව මොන හරි බෙදා ගන්නකෝ. ඇති ඇති නංගි මේ අර කිව්වට මේ කණ්ඩම් ගත්තේ. ඒ අයම තමයි පොඩ්ඩයි කන්නේ. ඔන්න දැන් ඉතින් දෙසැම්බර් 12 මගුල තීන්දුවේනේ. ඒකට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. ඔව් ඔව්. මේනක පියල් පුතාට තව මස් ටිකක් බෙදන්න. හරියට පිටස්තරිය වගේනේ. ඔහුම ලැජ්ජ වෙලා බෑ. ඔව් ඔව්. මේ පුතාටත් එකයි කියන්නේ. පුතා දැනගන්න ඕන දැන් තමන්ගේ බිරිඳගේ අඩුපාඩුකම් හොයලා බලන්න. ඕවා ඉතින් එක වහලක් යටට යනකොට හරියයි. තාම ඉතින් ලැජ්ජයිනේ. මල්ලියේ ගෑනු දරුවෝ හැදෙන්න ඕන ලැජ්ජ බය දෙකම තියාගන්න. ඕන්න ඒකට දැන් හැදෙන අලුත් සමහර උදවි. ලැජ්ජ බය කොහෙද කියලා නැහැ. අයියේ අපි දරුවෝ හදලා තියෙන්නේ ලැජ්ජ බය තියෙන විදිහට අපේ පියල් පුතා උනත් එහෙමයි පිරිමි ළමෙක් උනාට හරීම ලැජ්ජකාරයි අපි කියන දෙයකට පිටින් යන්නේ නැහැ කවදාවත් පරම්පරාවල හැටි අනික තාත්තා මොකද මට නොකිය එහෙගි තාත්තා එහෙයන්ට ගිය ගමන නෙමෙයි කාන්තෝරුවට ගියහම කාන්තෝරුව වහලා තිබිලා ඉතින් තාත්තා ගිහින් ඇත්තටම ළමයා පියල් මහත්තයා තාම ওই සම්බන්ධ ගෙදෙට්ට කියලා නැද්ද හොඳ වෙලා බලලා කියන්න හිටියේ ඒකෙන් මේකෙන් උනේ මේ සේර මේගොලු දැනගත්තු එකයි එහෙම දැනගෙන හරි කමන්නේ මේ කටයුතු ඉක්මනට ඉවරයක් වෙනවා නම් හොඳයි නිදුවේ ඔය ළමයාට පියල් මහත්තයා හොඳටම විශ්වාසද අන්තිමට ගෙවල් වලින් බල කරලා වෙන මොනවා හරි අතක් බලාගත්තෝ ඒව කොහෙද මාත් එක්ක එහෙම වුණොත් නම් මං පියල් සර් කියලා බලන්නේ නැහැ එල්ලෙනවා ගිහිල්ලා කරේම ඒ කියන්නේ පියල් මහත්තයාගෙන් ඔයාට මුකුත් කරදරයක් නෑ අම්මේ එහෙම දෙයක් නැහැ පියල් සර් මට පොරොන්දු වුණා මාව කසාද බඳිනවා කියලා ඉතින් එහෙම එකේ එයා මට වඩා හොඳට නීතිය ගැන දන්නවනේ කොහොම හරි කමක් නෑ දුවේ මේ කටයුතු ඉක්මනට ඉවරයක් කරලා දාන්න බලමු අපිට නංගිගේ බරනුත් නිදහස් වෙන්න එපා
ඔක්කොම වැඩ කටයුතු හොඳට කෙරුණා නේද මහත්තයෝ? වැඩ කටයුතු නම් හොඳට කෙරුණා තමයි මණිකේ. ඒත් මේ අපේ පුතාගේ කුණු ගොඩවල් නංගිලාට ආරංචි වුණොත් අපි ඉඳලා ඉවරයි මණිකේ. ආරංචි වෙන්න කලින් අපි මංගල්‍ය වැඩ කටයුතු ඉවරයක් කරමු. ඊට පස්සේ ඉතින් ආරංචි වුණා කියලා මොනවා කරන්නද? කොහෙන් පුතා? ඔය වේලපහම නිදාගන්න ගියේ ඇඟට මාන්සිය කිව්වේ. එහෙමද? එහෙමනිකේ පුතාව අපේ පැත්තට නම්ම ගන්න පුළුවන් වෙයි නේද? නැතුව නැතුව අපේ එකේ කවදාවත් මං කියන දෙයට පිටින් ගිහිල්ලා නැහැ. ඒක. අනේ මන් දන්නේ මණිකේ මගේ ඇඟත් රිදෙනවා මම පොඩ්ඩක් ඇලවෙන්නම්. මට තේරෙන්නේ නෑ නෝ. මම නිශාන් කියන තැන කොහොම හොයාගන්නේද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මම දවසක් ටවුමට ගිහලා ගියා බැංකුවට. නිශාන්ක ඉන්න තැනක් ඒ කවුරුත් කියන්නේ නැහැ. මගේ ටෙලිෆෝන් නම්බර ඉල්ලනවා නිශාන්කට දෙන්නම් කියලා. මම හිතන්නේ මේනක නිශාන්කයි ජීවිතේට ගෑණියෙක්ගේ මූණවත් බලයි කියලා. අපි සුමනසිරිගෙන් ආමුද? සුමනසිරි නම් කීයටවත් කියන්නේ නිශාන්ක ඉන්න තැනක්. මට හිතෙනවා නිශාන්කගේ ගේ හොයාගෙන යන්න. පිස්සු වැඩ කරන්න එපා මේනකා. මම නිශාන්කට කරපු දේවල් නිසා මගේ හිත වවන්නේ නෑ නෝ. හොඳයි මොකටද දැන් නිශාන්ක හම්බෙන්න යන්නේ? නිශාන්කට ආදරේ කියන්නද? මට ඕනේ නිශාන්කව හම්බෙලා කියන්න. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ කියලා. අඩු අනිතකට යන්නේ ඉතින් මං ගැන වෛරය කරේ තියනවා නම් ඒක නැති වෙලා ඇයි නේද? නෑ මේනක මං හිතන්නේ ඔයාට නිශ්ශංක කවදාවත් වෛර කරයි කියලා. මොකද මුළු හදින්ම ආදරය කරපු කෙනෙකුට කවදාවත් බෑ වෛර කරන්න. ඒ වුණාට මට මගේ හිත හදා ගන්න ඕන. එහෙම නැතුනොත් එහෙනම් මං මැරෙන වෙලාවෙ හැරි මට මේ ප්‍රශ්න වද දෙයනු. ඔයා කලබල නොවී ඉන්න මේනක. අපි නිශාන් කියන තැනක් හිමීට හොයාගමු. කලබල නොවී කොහොමද? මට අපව වෙලාවක් හම්බෙන එකක් නැහැ. අපේ අම්මලා වෙඩින් ඉදිරි දිනක් තීරණය කළ ඉවරයි. දෙසැම්බර් මාසේ. ඒ සමග ඉක්මනට නිශාන් කව හම්බෙන්න ඕනේ. හොඳයි මම උත්සාහ කරලා බලන්න. ඔයා එතකන් සන්තෝෂෙන් ඉන්නකෝ. සන්තෝෂෙන් ඉන්න? කොහොමද නෝ එමේ ඉන්නේ? මට උදව් කරන්න කොහමද නිශාන්ක මොන ගිහින්? මැඩම් කව හම්බෙන්නද ආවේ? කවුරුත් හම්බෙන්නේ නෙවෙයි. මං ආවේ මගේ පුතාව හම්බෙන්න. පියල් පුතාව. සර් වැඩ වගේ එකට එළියට ගිහිල්ලා. වසන්ති කියන්නේ මේ ළමයාද? ඔව් මැඩම්. ඔව් මැඩම්. ඔව් මැඩම්. අපි කවුරු කියලා හිතාගෙනද මගුල් කතා කරන්නේ එක එක ආවේ? එක එක ආවේ නැහැ. ඒ මගේ තාත්තා ආවේ. මගුල් කතා කරන්න දෙමව්පිය වෙන්නේ නැතු වෙන කවුරු ඉන්නද? මගුල් කතා කරන්න කෙල්ලගේ පැත්තෙන් කොල්ලගේ පැත්තට එන සිරිතක් නැහැ. මුලින්ම එන්න ඕන කොල්ලගේ පැත්තෙන්. ඒව අපේ සිරිත් විරිත්. චාරිත්‍ර වාරිත්‍ර ගැන අපි හොඳට දන්නවා. තාත්තා ඇවිත් තින ඔෆිස් එකට මාව හම්බ වෙන්න. මම හිටපු නැති හින්දායි ගෙදර ගිහින් තිබුණේ. ඉතින් මැඩම් එකපාරම කඩාපාත් වුණාම සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ගැන බල බල ඉන්න විදිහක් නැහැනේ. කාටද ඔය කතා කරන්න කියලා දන්නවද? ඔව්. පියල් සර්ගේ ආදරණීය අම්මට. රත්න අබේ සුන්දරට. වහාම ඔය ළමයා අස්වෙන්න ඕන. තේරුණාද? නැත්නම් මං කියනවා පියල් පුතාට ඔය ළමයා අස්කල දාන්න කියලා. පියල් සර් මාව රස්සාවෙන් අස්කෙරුවත් හිතෙන් නම් මාව අස්කරන්න අමාරුයි.
අනිත් එක මාව මෙතන රස්සාවට ගත්තේ පියල් සර් නිසා වෙන කවුරුත් නෙවෙයිනේ. පියල් පුතා ගැන එහෙම අදහසක් හිතේ තියෙනවා නම් ඒව දැම්ම අස්කර ගත්තොත් හොඳයි. අපි පියල් පුතාට එයාගේ ඇවැස්ස නෑන කතා කරලා තියෙන්නේ. කාට කතා කරත් මට කමක් නැහැ. පියල් මාව බඳින්න කැමති වෙලයි තියෙන්නේ. එහෙම කැමති වෙන්න පියල් පුතාට බෑ අපි ඉන්නකම්. ඔය හිතේ තියෙන සීනමාලිකා අයින් කරගත්තොත් හොඳයි. මල්ලි මොනාද කියන්නේ ගංග? මන්ට වෙලාකට පව් කියලා හිතෙනවා කේ. මුහුදු පතුලටම කිමිදිලා මුතු හැව්වලු. හම්බුනේ සිප්පි කටු විතරයි. ඉතින් ඔයා මොනාද කිව්වේ? මං කිව්වා අයියා මුතු හොයන්න කිමිදිලා තියෙන වැරදි තැනක කියලා. ඕවා හැමීට අමතක වෙලා යයි. මේ ඒක නෙමෙයි නංගි. ඔයාට හෙටම ගෙදර යන්න ඕනිද? බැරිද තව ටික දවසක් ඉඳලා යන්න? අපෝ බෑ අක්කේ. අම්මා තනියම ගෙදර වැඩ ටික කරගන්න එපා. මං ගිහිල්ලා ආයෙමත් එන්න. මටත් අක්කලාව දාලා යන්න හරිම දුකයි. අපිව දාලා යන්න විතරද දුක? වසන්තී, කල්ලිවල් ටික හදලා ඉවරද? ඇයි මේ? වර සනීප නැද්ද? මට නෙවෙයි සර් සනීප නැද්ද? සර්ගේ අම්මට. ඇයි අම්ම මොනා හරි කිව්වද ටෙලිෆෝන් කෝල් එකක් දීලා? සර්ගේ අම්ම මෙහෙ ආවා. ඒත් මට බැනගෙන බැනගෙන ගියා සර්. සර්ගේ ඇඟේ මම බලින් ඉල්ලුණාලු. ඔව ගණන් ගන්න එපා. ඔය පරණ හනමිති අදහස් අපිට වෙනස් කරන්න බෑ වසන්තී. ඒයි සර්. මාව අනිත් අය ඉස්සරහා අසරණ කරන්නේ. මං කවදාකවත් ඔයාව අසරණ කරන්නේ නැහැ වසන්තී. ඔයා අම්මා කියපුවා ගණන් ගන්න එපා. මං කොහොමද ඒව ගණන් නොගෙන ඉන්නේ? මමත් ගැහණිය. අන්තිමට මට අයිති වෙන්නේ මහ පාර දෙස. මං කවදාකවත් ඔයාව ඒ තත්ත්වයට දාන්නේ නැව සන්ති. මං ඉක්මනට ඔයා මයි ළඟට ගන්නවා. උනට සර්, සර්ගේ අම්මා කිව්වේ සර්ගේ මගුල තීන්දු කළ ඉවරයි කියලා. ඔයාට විශ්වාස මාවද නැත්නම් මගේ අම්මවද? මට දැන් සර්ව විශ්වාස කරන තත්ත්වයක මම නැහැ සර්. මට බෑ හැමදාම බොඩි මෑට බොරු කියන්න. සමහර දාක බොඩි මට නොගිහින් ඉතේ ඒගොල්ලෝ හාරා උස්සනවා. කොහෙද ගියේ? කාත් එකද ගියේ? වසන්ති, අපිට බෑ මිනිස්සුන්ගේ කටවල් වහන්න. මට බෑ සර් මිනිස්සුන්ට මුහුණ දෙන්න. මිනිස්සුත් කියන කතා අහන්න මට බෑ සර්. අපි කසාද බඳිමු සර්. තව ටිකක් ඉවසන්න වසන්ති. ඉවසන්න පුළුවන් තත්ත්වයක මම නැහැ. මට දැන් තියෙන්නේ මගේ ඇඳුම් ටික අතර සර්ලා ගෙදර යන එක. එහෙම කලබල වෙන්න එපා. අපි තව ටිකක් ඉවසමුකෝ. සර් හැමදාම කියන්නේ ඕකමනේ. හරි. මගේ යාළුවෙක් ගියක් තියෙනවා. අපි ඒක කුලියට ගන්න බලමු.
වරදක් නෑ සමනේ. මේ ඔෆිස් එක ඇයත් හරි හොඳයි. ඔෆිස් ඇරිච්ච ගාම මිස්ටර් ජයරත්න ගෙදර ගිහිල්ලා නිවිය හැනහිල්ල ඉන්නවා. මිස්ටර් ජයරත්න මිසිස් ජයරත්න ඇයත් හරි හොඳයි. බොහොම හොඳ මිනිස්සු. ඒක නෙමෙයි කොහොමද සුමනගේ තොරතුරු? එනව කියන්නේ වරදක් නෑ. ඉන්දාවට කාම්පලට ගිහිල්ලා ඩ්‍රින්ක්ෙන් දැල්ලා දුලි ඉන්නවා. හැබැයි අර අලුත් පාර්ට්නර් තමයි ආවේ නෑ. මිනිහ ලබන සමාන එනවලු. ආ. එනේදි ලබන සතියේ ඉඳලා 15ක් නැතුව ඉන්න පුළුවන් නේ. මට 15ක් කියන එකක් නෑ. ඒක දැන් පුරුදු වෙන්නේ. අනිත් එක ඒකට විකල්ප හොයන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒකෙන් මේ පුරුදු විදියට ඉන්න එක හොඳයි. කොහොමද 90 එහෙම? හම්බුන්නේ නැද්ද? ඔබට 90 ගැන දැනගන්න ඕනේ. අර සක්‍රවට්ටම ගැන දැනගන්න. මේ ඔබට මා එකක් කියන්නද? ඔබ මේ පැත්ත පලාත බලන්න බත්තත් කන්න එපා. මිනියෝ අතීතේ වලල්ලා දාපන්. ඒ අතීතේ වල දැම්මට නටබුන් ඉතුරු වෙනවා බං. ඔය නටබුන් ගිහිල්ලා තියපන් කටුවේ අනිත් මිනිස්සුන්ව බලාගන්න. මේ මිනියෝ ජීවිතේ අලුතෙන් පටන් ගනි. මේ මල් ලබන සමාන කොල්ලක් දරෙන්න නේ. රයිට්. එන අපි හම්බෙමු පස්සේ. ඔකේ බයි. මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ අවේලාවේ නීති? ඇයි දැන් මම ලියන්නවත් නිදහසක් නැද්ද? ඒකට වෙලාවක් තියෙනවනේ. ගෑනු ළමෙක් වුණාම ගෙදර උදරේ වැඩ ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් කසාද බැන්දාම මිනිහට එපා වෙන්නේ. ඒක දැන්ටත් වෙලානේ තියෙන්නේ. පියල්ලා මට කැමති නෑ. මම පියල්ලාට කැමති නෑ. පියල් පුතා පහුගිය දේවල් ඔක්කොම අමතක කරලා තියෙන්නේ. අනික ඒ ළමයා ඔයාව කසාද බඳින්නත් එකඟ වෙලයි තියෙන්නේ. ඒ නැන්දලගේ බල කිරීමට නැතුම් මට ඇති කැමැත්තකට නෙමෙයි අම්මේ. අන්න දරු දෙමව්පියන්ගේ වචනෙට පිටින් යන්නේ. ඒකට මෙයා නිකම් බොරුවට තමුන් කැමති නැද්ද ඒකට කැමති කියන එක නෙමෙයි අම්මේ කීකරුකම කියන්නේ. මානව හිමිකම් කියලා දෙයක්ත් තියෙනවා. මානව හිමිකම්ද මොනවද කියන ඒවා මම දන්නේ නැහැ. හැබැයි මීට පස්සේ ඔය අනු කියන ළමයාගේ ගෙදර යනවා හැම නෙමෙයි. මෙහිගින් ආව හැමදාකම මේ ළමව හරි මුරණ්ඩුයිනේ. අපේ දරුවා හදාගන්න දෙන්නේ නැති මාර දූතිකාවද කොහෙද? අනේ අනේ මෙමි. එයාට නම් මොනවත් කියන්න එපා. ඒ ළමයා මේවට මොනා කරන්නේ? අඩුගානේ අනුට විතරයි මගේ දුකවත් තේරෙන්නේ. එතකොට දුව අපිට මොකද කරන්න කියන්නේ? නැන්දලට කියන්න මම මේ මගුලට කැමති නැහැ කියලා. මොකද්ද ඔබ කිව්වේ? ඔබ කතා කරන්නේ කාටද? මම පියල් පුතාව කසාද බඳින්න ඕනේ මට බෑ. මං අකමැති මිනිහෙකුට බඳින්න කියලා වැඩි හොඳයි මගේ ජීවිතේ නැති කරන එක. මැනි මුදුනකින් කරපලේ. යන්න. මේ තරුණ වයසේ ළමයින්ට ගහ බැන්දා හරි වැරද්ද කියලා දෙන්න පුළුවන්. යන්න. කොහෙද පියල් මේ නඩු නඩු කිය කිය හැමදාම රෑතිස යන්නේ? ඔයා හදන්නේ මේ තියෙන නඩු විසඳ ගන්නද එහෙම නැත්නම් නැති නඩු පටලව ගන්නද? මොකක්ද අම්මේ අර කරපු කැත වැඩේ තේරුම? මම නැති වෙලා ඇදී ඔෆිස් එකට ඇවිල්ලා මාසිකේ ඇසිස්ටන්ට් බැන්නේ. ඒකේ පුතාගේ ඇසිස්ටන්ට් උනාට ගෑණි නෙවෙයිනේ. නේද? බලන්න තිබුණා. ඒකේ කිතිවිච්ච මහාන්තත්තකම්. හරියට අගරජන වගේ. මේ පුතේ මම එකක් කියන්න. ඔය කෙල්ලව හෙට මොතනින් අයින් කරලා දාන්න ඕන. ඒ අම්මලායි කාලේ. හිතන වෙලාවට අස් කරන්නයි හිතන වෙලාවට ගන්නයි. එහෙම බෑ. ඒකට නීතියක් කියලා දෙයක් තියෙනවා. පුතා නීතිය ගැන දන්නවා වුණාට සමාජය ගැන දන්නේ නැහැ. එහෙම වුණා නම් ওই වගේ පවුලක කෙල්ලෙක් ඇසිස්ටන්ට් කමට තෝරගන්නෙත් නැහැ. ඒකට කමන්නේ. තාම පරක්කු නැහැ. පුතේ හෙටම ගණන් තීරණයක්. සල්ලි තියෙනවා නම් බලය තියෙනවා නම් මොනවද අද කාලේ කරන්න බැරි? ඒ වුණාට බෑ දැම්ම මට වසන්තිව අයින් කරන්න. ඇයි බැරි කියලා තමයි මාත් අහන්නේ. මම වසන්තිව බඳින්න පොරොන්දු වෙලා තියෙන්නේ.
ඔය වෙන පොරොන්දු ඒ විදිහටම ඉෂ්ට කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවද පුතේ? ඔය ලොකු මිනිස්සු ඕන තරම් පොරොන්දු වෙන්නේ ඒගොල්ලන්ගේ වාසියට. ඉතින් පුතාට විතරක් මොකද? මේ පොරොන්දු කඩ කරන්න බැරි. මේනකට වැඩිය වසන්තිට කැමති හිඳ. පුතාගේ කැමැත්ත මොකක් වුණත් අපේ කැමැත්ත මේනකට කියලා පුතා හොඳටම දන්නවනේ. එහෙනම් ඒ ගැන කතා නොකර ඉමු. අපේ අන්තිම කාලේ අපි සන්තෝෂෙන් ඉන්නවා දකින්න පුතා කැමති නැද්ද? මේ ප්‍රශ්නේ හින්දා අපි දෙන්න දුක් වෙනවා දකින්නද පුතා කැමති? පුතේ මේ ගැන තව ටිකක් කල්පනා කරලා බලන්න. ප්‍රශ්න හින්දා හිත කලබල කරගෙන ලෙඩ වෙන්න දහදන්නේ. මොන ප්‍රශ්න විසඳන්නත් හොඳ ශරීර සනීපෙන් ඉන්න ඕනනේ. මට හොඳටම විශ්වාසයි මැනිකේ අපේ දූ අපට විරුද්ධ වෙන්නේ නැහැ කියලා.